ඔබ වෘත්තීමය වශයෙන් සහ ව්‍යාපාරික වශයෙන් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ තුළ ඔබ තෝරගන්න ඕනේ හරි ක්‍රමවේදය. ඔබ ලෝකයේ තුළ බලද්දී තමන්ට ලකුණු එකතු කරගන්න සම්ප්‍රදායක් බොහෝ වෘත්තීන්වල ඇති වෙලා තිබෙනවා. සමහර වෙලාවට එකම කාර්යාලය ඇතුලේ එකම වෘත්තීය දරන අය එක්කෙනෙක් පරද්දලා තව එක්කෙනෙක් ඉස්සරහට යන්න උත්සාහ කරනවා. එහිදී සිද්ධ වෙන්නේ කෙනෙක්ට වඩා තව කෙනෙක් කැපී පෙනෙන්න උත්සාහ කරන එක. ඒ උත්සාහ කිරීම තුළ ඔවුන් තමන්ට ලකුණු එක් රැස් කර ගැනීමේ පමණක් නියැලී ඉන්නවා. තමන් සතුරු වෙන්නේ කුමන ඉලක්කයකට ළඟා වුණොත්ද යන්න අමතක කරලා. ඒ නිසා මම ඔබට සිහිපත් කරනවා, මම ඔබට ඒත් උගන්වනවා, ඔබ හැම වෙලේම දකින්න ඕනේ ඔබ සිටිය යුතු තැන. එනම් ඔබ ඉලක්ක ගත කරන, ඔබ සම්පූර්ණ කරන කාරණාව පිළිබඳ විශේෂ අවධානයෙන් ඉන්න ඕනේ. ඒ ඉලක්කය අනුව, ඒ සම්පූර්ණ කරන දේ අනුව ඔබ ඔබේ ක්‍රීඩාව හරියට තෝරගන්න ඕනේ. ඒ ක්‍රීඩාව ඔබ නිවැරදි ලෙස සෙල්ලම් කරන්න ඕනේ. ඉන්පසු ඔබට ඔබේ ප්‍රතිඵලය, එහෙම නැත්නම් ජයග්‍රහණය ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඔබ වෘත්තිය සහ ව්‍යාපාරය නිවැරදි ලෙස තෝරගද්දී ඔබ හරියට තෝරගෙන හරියට යෙදී කරන්න ඔබේ ප්‍රතිඵලයට ලං වෙන තුරු, ඔබ ප්‍රතිඵලය සම්පූර්ණ කරගත්ත දවසට ඔබට කියාගත නොහැකි සතුටක් හිතට දැනෙනවා. ඒ දැනෙන සතුට හොරකම් කරන්න මේ ලෝකේ කිසිවෙකුටවත් බෑ. ඔබ මැරෙන තුරාවට, ඔබ ජීවත් වෙන තුරාවට, ඔබේ මුළු ජීවිතේ පුරාම මේ සතුට ඔබේ ජීවිතේ රැඳිලා තියෙන්නට යනවා. ඔබ තව කෙනෙක් පරද්දලා ලකුණු එකතු කරගැනීමේ ක්‍රියාවලියක පමණක් නියැලී ඉන්නව නම් ඔබට පේන්නේ නෑ ඔබේ අනාගතය, ඔබේ සම්පූර්ණත්වය සහ ඔබේ ඉලක්කය කුමක්ද කියලා. ඒ සම්පූර්ණ කරන්න බැරි වෙන දේ කවදාවත් ඔබ එම වෘත්තිය තුළ විශ්‍රාමය අනතුරු හෝ ඔබේ ව්‍යාපාරය තුළ ඔබට හැසිරෙන්න පුළුවන් ශක්තිය තියෙන තාක් ඔබට කිසි දිනක දකින්න වෙන්නේ නෑ ඔබ නිවැරදි ලෙස ඔබේ ක්‍රීඩාව තෝරගත්තේ නැත්නම්. ඒ නිසා ඔබ හරි විදිහට ක්‍රීඩාව තෝරගෙන හරියට සෙල්ලම් කරලා හරි ඉලක්කය සම්පූර්ණ කරලා ප්‍රීතියට පත් වෙන්න, ඒක ඔබේ ජීවිතේ බලවත් ශක්තියක් බව ඇති කරાવી.